බෝවන්. විශ්මිත හෙරදිව අපි අදවත්්‍යක කතා කයන බලාපොරත්තු වෙන්නේ ශ්‍රී ලංකාවට ආවීනික මත්ස විශේෂයක් වු බුලත්හපයා පිළිබඳව. බුලත්හපයා ශ්‍රී ලංකාවට ආවේනික ඉතා මනරම් සිරු රකමි නිවර්තන මත්ස විශේෂයක්. ශ්‍රී ලංකාව වනාන්තරවලත් ගංගා දෝනිවන නිල්වලාහා කැලනි ද්‍රෝනිිවලත් හමුවන අතර සිංහරාජයේ අවට, නොගඹුරු නොයිඳුල් දුර පහරවල් වලද දගගත හැකි. මෝන් කලකට පෙර විසිිස්තුරු මාළුවෙු ෙස අපනයිනී කිරියීම නිසා ගහනය අටුව බව මූලාශ්‍ය වෙල පැවසේ. තරන්න මාළුවාට ශරීරයේ හරස් අතට වැටී ඇති කැපී පෙනෙන කළු පැහ ඉඩවලෙන්යුත් කහ පැහැති අලු පැහැති සිරුඩක් ඇත. වැඩිනු පිරිමි මසුන් කැපී පෙනෙන ප්‍රහයක් සහ රිදිී පැහැකින් යුක්්‍රවන අතර උදරීයේ වරල ගැමුුරු කළු පැහැයකින්ද. සිසුවරල් අලංකා රතු පැහයකින් යුක්තය. ගැහෙනු සතුන්ගේ ශරීරය ර්‍රක්ථවන්න නොගන්නා අතර වරල් වල පාදස්ත කොටස් වෙල පමණකු කළු පැහයක් දක්නට ලැබේ. හොඳින් බැලෝවිට මෝන්ගේ මුකේවට රතු පැහැති වර්ණය හඳුනාගතයැකිය එසේ මුुකේ වටා රතු පැහැයක් ගැනීම නිසා මෝන්ට බුලත් හපයා ලෙස නම් ලැබී ඇති බව සිතිය හැක. හමුුණ ප්‍රදේශය සහත් ජලප්‍රභව අනුව වර්ණය තිවුණු බව යම්කිසි වෙනස්කමක් දැක්ගත හැකිය. මෝන් උපරිම අඟල් දෙකත් තුනත් අතරවර්ධනයක් පෙන්නුම් කරයි. එනම් सेටිමීටර් හයත් අටක් දක්වා බර්ධනය වෙ. ගැහනු සතා, පිරිමි සතාට වඩා තරමක් दिලුවේ බුලත් හපයන් වදේशිකව ජීවත් වන්නේ බොරලු හෝ බැලි උපස්තර සහිත,සිසිල් සෙවන සහිත නිහ්ඩව ගලා යන මනන්තරිය ඇලදොවල්වන අතර නිවර්තන දේශගුණක ඔවුන් सෝ්‍රකාමය ඇල්ගී සහ ජලය සිටින කීටයන් ආහාර ලෙස ප්‍රධාන වශයෙන් ලබා ගනිී. पගේ හයත් හය දශවපහत, ෂ්නත්වය සසිිය සංශක විසි දෙකත් විසිහයත් එනම් පැරැයිට් අංශක හැත්ත දෙකත්න් හැත්ත නම්මයත් අතර පරාසයක් සහිත ජලයේවාසයට මෝන් ඉතා කැමැත්තක් දක්වයි. ප්‍රජණන සමයේ මෝන්ගේ වර්ණ රටා ඉතා තිෙවුණු භවකින් යුක්තයි. බිත්තර හිස්රුවාහරින මසුන්වර්ගයක් වෙන මූන් නොගවරු ජලයේ වරකට බිත්තර, සීයත් දෙසීයත් අතර ප්‍රමාණයක් හෙළලු ලබයි දින එකේ සිට දෙක දක්වා කාලයකදී පැටවුන් බිත්තරවලින් නිදහස් වන අතර වැෑ විසිහතරකට පසු පැටවුන් නිදහසේ පිහිනා යයි මෙවැනි වීහිඩියෝවක් සමඟ නැවත හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එනම් ඔබට සුභ දවසක